අපේ නිල්ුවේ ව්‍යාග්‍රා පෙත්ත ගැන කතා කරන්න කියලා. ඒ නිසාම අපි තීරණය කළා ඔයාලට ඒ ගැන දැනුවත් කරන්න. ඉතින් අපි කතා කරමු මේ පෙත්ත ගන්නෙ මොකටද, ගන්න ඕනි කවුද, ගත්තට පස්සේ ඇත්තටම මොකද වෙන්නේ, වැඩි මාත්‍රාවක් ගත්තොත් වැඩ කරයිද, හැම දෙයක්ම හරියට දැනගමු. ඊට කලින් මම ඔයාලට මතක් කරනවා, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එකටත් ක්ලික් කරන්න කියලා. අපි බලමු මේ ව්‍යාග්‍රා පෙත්ත ලංකාවේ හදන එකක්ද නැද්ද, එහෙමනම් කොහොමද ව්‍යාග්‍රා උනේ, ඇත්තෙන්ම මේ පෙත්ත ලෝකයේ කවුරුත් හඳුන්වන්නේ ව්‍යාග්‍රා නමින්. එය ප්‍රිෆයිස් VGR ලෙසත් හඳුන්වනවා. වැඩිපුරම ලෝකයේ භාවිතා වෙන්නේ ව්‍යාග්‍රා නමින් තමයි. මෙම පෙත්ත භාවිතා කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? භාවිතා කළ යුත්තේ කවුරුන් විසින්ද? ඇත්තෙන්ම ව්‍යාග්‍රා කෙනෙක් භාවිතා කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණයි. ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් එම උත්තේජකයේ භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය උපදේශයයි. ඒ වගේම හෘද රෝග හෝ රුධිර නාලිකාවල දරුණු මට්ටමේ ගැටලු පවතින පිරිමින්ද ඊට ඇතුළත් වෙනවා. සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විට පවා අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයන් ව්‍යාග්‍රා කෙනෙක් භාවිතා නොකළ යුතු බවට වෛද්‍ය උපදෙස් දෙනවා. මේ පෙත්ත මිලදී ගැනීමට පෙර කුමක් කළ යුතුද? තමාට ඇති රෝග ලක්ෂණ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය හා පාවිච්චි කරනු ලබන වෙනත් ඖෂධ වේ නම් ඒ පිළිබඳව ඖෂධ වේදියෝකිගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා කායික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි, ඊළඟට බලමු මේ පෙත්තේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන නමුත් ඇතමෙකුට එය එසේ නොවෙන්න පුළුවන්. පුරුෂ ලිංගයේ රුධිරවාහිනී සැහැල්ලු කර හොඳින් රුධිරේ ගලා යාමට සැලැස්වීම ව්‍යාග්‍රා මගින් සිදු කරනවා. ඒ ලිංගික උත්තේජනයකට ප්‍රතිචාරයක් වශයෙන් ලිංගුව ප්‍රාණවත් වීමට ඉවහල් වෙනවා. ව්‍යාග්‍රා ආහාරගෙන හෝ නොගෙන භාවිතා කරන්නත් පුළුවන්. කෙසේ නමුත් විශාල ආහාර වේලකින් පසු එහි ක්‍රියාකාරීත්වය ආරම්භ වීම සඳහා කෙටි වේලාවක් ගත වෙන්නත් පුළුවන්. ලිංගික සංසර්ගයකට පෑයකට පමණ පෙර එය භාවිතා කළ යුතුය යන්න වෛද්‍ය උපදේශයයි. මිදි හෝ මිදි යුෂ සමග ව්‍යාග්‍රා කෙනෙක් භාවිතා නොකළ යුතු වෙනවා. ඖෂධයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ඒ බලපෑමට ඉඩ ඇති නිසා දිනකට මිලිග්‍රෑම් 50ට වඩා භාවිතා නොකළ යුතු බවත් වෛද්‍ය උපදේශයේ වෙනවා. අධික ලෙස මත්පැන් පානය කිරීමද ලිංගුව ප්‍රාණවත් වීම කෙරෙහි බලපෑමට ඉඩ තියෙනවා. මෙම පෙත්තේ බලපෑම ප්‍රබල නම් අපි කුමක් කළ යුතුද? ව්‍යාග්‍රා බලපෑම දීර්ඝ වේලාවක් බලපැවැත්වෙන්නේ නම් හෝ ප්‍රබල නම් ඖෂධ වේදියෝකින් හෝ වෛද්‍යවරයෙකුකින් උපදෙස් පතන්න පුළුවන්. සාමාන්‍ය කාලයේ ඉක්මවා හෝ පැය 4කට වැඩි වේදනාකාරී ප්‍රාණවත් වීම පවතින අවස්ථාද ඇතැම් විට වාර්තා වෙනවා. එසේ වූ විට වහා වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ. මීට අමතරව ඇතිවෙන්න පුළුවන් වෙනත් අතුරු බලපෑම් මොනවාද? හිසරදේ ඇතිවීම සුලබ තත්ත්වයක්. ඒ පිරිමින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට ඇතිවෙන්න සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම සෑම පුරුෂයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුටම ඇතිවිය හැකි සුලභ තත්ත්වයන් විදිහට කැරකිල්ල, පෙනීම පැහැදිලි වීම, දැඩි උණුසුමක් දැනීම, නාසයේ බරවීම හා ඔක්කාරය හඳුන්වන්න පුළුවන්. ඖෂධ ලබා ගැනීම නවත්වා වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතුරු බලපෑම් නම් පපුවේ වේදනාව, එකවර පෙනීම අඩුවීම හෝ නැතිවීම, ආසාත්මිකතා, ඒ කියන්නේ හුස්ම ගැනීමට අපහසු වීම, හතිය හෝ තොල් ඇසිපිය හෝ මුහුණ ඉදිමීම, සිහි මුර්ජා වීම. වෙනත් ඖෂධ පාවිච්චි කරන්නේ ව්‍යාග්‍රා කෙනෙක් භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් ඔහු ඊට පෙර ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් පැතිය යුතුම වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලාට මේ පෙත්ත ගැන අහන්න තියෙන ඔක්කොම දේවල් මම ඔයාලාට කිව්වා කියලා.
එහෙම වුණත් ඊට අමතරව ඔයාට මොකුත් ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් ඇති වුණොත් අපිට කමෙන්ට් කරන්න.